ආයුබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහායකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමුවන මම රවිශෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. දොඩම්ගොඩ සපුගහවත්ත පිච්චමල් සේනාසනේ 2023 වර්ෂයේ කඨින පූජෝත්සවය. හිඟුරක්ගොඩ DS සේනානායක විහාරස්ථානයේ 820 බෝධි ප්‍රාකාරය නිරාවරණය. දිප්පිටිගොඩ සුබෝධාරාමේ කඨින පින්කමට සමගාමීව විශේෂ පින්කම් මාලාවක්. අම්බලංගොඩ පින්නදුව මහින්දාරාම විහාරේ චෛත්‍ය වන්දනා පින්කම. දොඩම්ගොඩ සපුගහවත්ත පිච්චමල් සේනාසනේ වාර්ෂික කඨින මහා පින්කම පසුගියදා පැවැත්වුණා. එය දොඩම්ගොඩ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී පූජ්‍යපාද තෙබුවන පියනන්දනා හිමියන් ඇතුළු පූජනීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්. පිච්චමල් සේනාසනාධිපති පූජ්‍යපාද දොරවක සුසීම නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව මගින් පින්කම සංවිධානය කර තිබුණා. මෙවර කඨින පින්කම සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ SW ගුණරත්න, යූ චානක සහ BH නිමල්සිරි යන පිරිස විසින්. කඨින චීවරය සංගසතු කිරීමෙන් අනතුරුව පූජනීය මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක්ද පිරිනැමුණා. හිඟුරක්ගොඩ DS සේනානායක විහාරස්ථානයට කලක පටන් අඩුවක්ව පැවති බෝධීන් වහන්සේ වටා අභිනවයෙන් නිදි කළ 820 බෝධි ප්‍රාකාරය නිරාවරණය කිරීම පසුගියදා සිදු කළා. හිඟුරක්ගොඩ ජයමග මහා පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී උතුරු නැගෙනහිර පොළොන්නරුව දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද කටුගම්පල පීරතන නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බෝධි ප්‍රාකාරය නිරාවරණය කළා. හිඟුරක්ගොඩ DS සේනානායක විහාරාධිපති පූජ්‍යපාද මැදිරිගිරියේ විමලසාර නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි ප්‍රදේශයේ දානපතීන්ගේ ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 40ක පමණ මුදලක් වැය කරමින් මෙම බෝධි ප්‍රාකාරය ඉදිකර තිබෙනවා. මෙම අවස්ථාව සමගින් විහාරස්ථ දායක සභාව සහ සදැවතුන් විශාල පිරිසක් එක්ව සිටියා. එදාස් 1986 වර්ෂයේදී ගමුදාව DS සේනානායක ආරාම විහාරස්ථානයේ නිර්මාණය වුණායින් ඉඳලා ඉතාමත් කුඩා බෝධි ප්‍රාකාරයක් තමයි මේ ස්ථානයේදී පැවතුනේ. එය බොමලුවක් හැටියට ජරාවාස වෙලා තිබුණු පරිසරයක තමයි සදැහැවතුන් වන්දනාමාන කරනු ලැබුවේ. මේ පොළොස්සරි පෙරවරේ තිබෙන ඉතාමත් අලංකාරවත්ම බෝධි ප්‍රාකාරයක් මේ විදිහට නිර්මාණය වීම මං හිතන්නේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ සියලුම බෞද්ධ ජනතාවගේ බුද්ධාලම්මන ප්‍රේතිය ඇති වෙන සිත් පහන් කරගෙන වන්දනාමාන කරන්නට හේතු වෙන උතුම් පින්කමක් බවට පත් වුණා. දිප්පිටිගොඩ සුබෝධාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජා පින්කමට සමගාමීව විශේෂ පින්කම් මාලාවක් ඉකුද්දා පැවැත්ුණා. ඒ මහා සංඝරත්නයේ මෙන්ම විහාරස්ථ දායක දායිකාවන්ගේ මූලිකත්වයෙන් දිප්පිටිගොඩ සුබෝධාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජා පින්කම් මාලාවට සමගාමීව විහාරස්ථානයේ අභිනවයෙන් නිදි කරන ලද බුද්ධාසනිය මත 820 බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීම ඉකුද්දා සිදු කෙරුණා.
පෙරහරින් විහාරස්ථානය වෙත වැඩම කරවන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේලා පූජ්‍යපාද රත්නපුර නන්දනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සුරතින් තැන්පත් කෙරුණු අතර චතුමදුර සහිත ගිලන්පස බුද්ධ පූජාවක්ද මෙහිදී සිදු කෙරුණා. විහාරාධිපති පූජ්‍යපාද ඇල්ලලගොඩ නන්දරතන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පින්කම පැවැත්වුණු අතර විහාරස්ථ දායක දායිකාවන්ගේ සංවිධායකත්වයෙන් පින්කම සංවිධානය කර තිබුණා. අම්බලංගොඩ පින්නදූව මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය වන්දනා පින්කමක් පසුගියදා පැවැත්වුණා. ඒ පුතත් සමගින් දැන් රට වටා පුවත්. පින්නදූව මහින්දාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ පූජ්‍යපාද නින්දානේ චන්දිමනායක ස්වාමින් වහන්සේ වෙත පින් අනුමෝදන් කිරීමේ අරමුණින් මෙම චෛත්‍ය වන්දනාව සිදු කර තිබෙනවා. ගල්දුව යෝගාශ්‍රමයේ වැඩ සිටින පූජ්‍යපාද කැලණියේ විපුලඥාන නායක ස්වාමින් වහන්සේ චෛත්‍ය වන්දනාව පැවැත්තුවා. බෙන්තොට ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල පසුගියදා පැවැත්වුණා. ඒ වගේම සාහිත්‍ය දේශනයක්, ඒ වගේම සාහිත්‍ය තරඟවලින් ජයග්‍රහණ එහිදී සාහිත්‍ය තරඟවලින් ජයග්‍රහණය ලැබූ ළමුන් සහ කලාකරුවන් වෙත ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කළා. කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානය හා බෞද්ධයා මාධ්‍ය ජාලය ඒකාබද්ධව දියත් කරන ප්‍රජාසත්කාරක ව්‍යාපෘතීන් සඳහා රෝදපුටු පරිත්‍යාගයෙන් ඔබටත් දායකත්වය දැක්විය හැකි. ඒ අපේ රටේ ආබාධිත සහෝදර ජනතාව වෙත නැගී සිටීම සඳහා අත්වැලක් සපයමින්. ශ්‍රී සම්බෝධි මහාවිහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ කරු සභාපති පූජනීය බොරලම්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මත මේ වන විට දරුදිරිසහන ව්‍යාපෘතිය ඇතුළු ප්‍රජාසත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. ඒ අපේ රටේ සහෝදර ජනතාවගේ ජන ජීවිතයට ශක්තියක් සපයමින්. එම ප්‍රජාසත්කාරක වැඩසටහන් වලදී ආබාධිත අපේම සහෝදර ජනතාව සඳහා රෝදපුටු පරිත්‍යාගය ප්‍රධාන අංගයක් ලෙස සිදු කරන අතර එහිදී රණවිරුවන් සඳහාද මේ හරහා රෝදපුටු ලබා දීමට බෞද්ධයා මාධ්‍ය ජාලය කටයුතු කරනවා. ඒ සඳහා දායකත්වය දැක්වීමට බෞද්ධයා මාධ්‍ය ජාලය සමග එක්වන්නට පරිත්‍යාගශීලී සදැහැති ඔබට මෙලෙස ආරාධනා කරනවා. එලෙස රෝදපුටු පරිත්‍යාග කරමින් හෝ ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබා දීමට රුචි ඔබට 077776 09 යන දුරකථන අංකය අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැකි.
ජපානයේ ගුම්මානුවර ශ්‍රී බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ 2023 වර්ෂයේ කඨින චීවර මහා පූජා පින්කම හෙට පැවැත්වීමට නියමිතයි. මේ දිනවල රට තුල පවතින වෛරස් උණරෝගය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් අද පැවැත්වුණා. පෞගිය දින කීපයේදී, විශේෂයෙන් පෞගිය සතියේදී ළමුන් අතර වෛරස් උණ රෝග කීපයක්ම ව්‍යාප්ත වුණා. විශේෂයෙන් ඉහළ ශ්වසන මාර්ගයේ වෛරස් උණ, ඊට අමතර පහළ ශ්වසන මාර්ගයේ වෛරස් උණ, ඒ සමගම ළමා හතිය තුන්වන හෑන්ඩ් ෆුඩ් මවුත් ඩිසීස් කියන එක, ඒ කියන්නේ අත්පාමුඛ රෝගය, ඊටත් අමතරව පාචන තත්ත්වයන් වැඩි වුණා. වර්ෂාපතනය සහ සීතල තත්ත්වයන් නිසා, ජල ගැලීම් නිසා මේ රෝග තත්ත්වයන් වැඩි වෙන්න ඇති. විශේෂයෙන්ම ඉහළ ශ්වසන මාර්ගයේ රෝග විදියට වෛරස් උණ රෝග, කැස්ස සෙම් ප්‍රතිශ්‍යාව උණ කියන තත්ත්වයන් ළමයි අතර වැඩිපුර අපි දැක්කා. අහඹු ලෙස අපි කීප දෙනෙක්ගේ පරීක්ෂා කරලා බැලුවා. එයින් 4 දෙනෙක්ගේ COVID-19 කොරෝනා වෛරස් එක පොසිටිව් වෙලා තිබුණා. ඉතින් හැබැයි ඒ රෝගය මේ දවස්වල සාමාන්‍ය වෛරස් උණක් විදිහට තමයි පවතින්නේ. රෝග ලක්ෂණ සාමාන්‍ය වෛරස් උණක රෝග ලක්ෂණ විදිහට තමයි යන්නේ. ඒ නිසා කැස්ස සෙම් ප්‍රතිශ්‍යාව උණ තියෙන දරුවෝ කරුණාකරලා පාසලට, මොන්ටිසෝරියට, දිවාසුරකම් මධ්‍යස්ථානයට යවන්න එපා. ඒක ඒ දරුවටත් හානියක්. ඒ රෝග, ඒ වෛරස් උණ රෝග අනිත් දරුවන්ට ඉතාම පහසුවෙන් බෝ වෙන්න පුළුවන් ඒ දරුවව යවුවොත්. විශේෂයෙන්ම කැස්ස හෙම්බිරිස්සාව උණ තියෙන කාලෙදී දරුවව ගෙදර තියාගන්න, දරුවටත් ඉක්මනට සුව වෙන්න හේතුවක් වෙනවා ගෙදර තියාගත්තොත්, විවේකේ ලබා දුන්නොත්. දවස් 2-3කට වැඩිය උණ හේතුවක් නැතුව තිබුණොත් ඩෙංගු රෝගය වෙන්න පුළුවන්. ඩෙංගු රෝගින්ගේ ඉතා වැඩිවීමක් අපි දකිනවා මේ දවස්වල. ඩෙංගු රෝගයේ වැඩිවීම නිසා ඩෙංගු රක්තපාත උණ සහ දැඩි සත්කාරවල අවශ්‍යතාවයත් වැඩි වෙනවා. ඒ නිසා කල්පනාකාරී වෙන්න, තමන්ගේ නිවසවට වගේම පාසල්වල පන්ති කාමරවටත් මදුරුව බොවන ස්ථාන තියෙනවා නම් ආපහු සැරයක් පිරිසිදු කරගන්න. තුන්වනුව, පෞගේ කාලයේ තිබිච්ච ඒ වර්ෂාපතන නිසා මැස්සන්ගේ වැඩිවීම නිසා පාචන තත්ත්වයන් වැඩි වෙලා තියෙනවා. එතනදී වමනය, බඩේලිය, උණ වගේ රෝග තත්ත්වයන් දරුව අතර වැඩි වෙලා තියෙනවා. ඊටත් අමතරව හෑන්ඩ් ෆුඩ් මවුත් ඩිසීස් කියන, ඒ කියන්නේ අත්පාමුඛ රෝගය දරුව අතර ආපෝසරයක් පැතිරෙන්න පටන් ගන්න තියෙනවා. එතෙන්දී කටවටේ රතුලප, කට ඇතුලේ ඒ රතුලප, අතේ කකුලේ රතුලප හරි සුදු වතුර පිරිච්ච බිබිලි හරි හැදුනොත් ඒක අත්පාමුඛ රෝගය වෙන්න පුළුවන්. එත් සමගින් අදර නියමිත සුසන්දේශ පුවත් විකාශය නිමාවට පත් වෙනවා. ද බුඩිස්ට ටීවී යුටියුබ් නාලිකාව ඔස්සේ සහ ද බුඩිස්ට ටීවී ෆේස්බුක් පිටු ඔස්සේ අපගේ පසුගිය ප්‍රවෘත්ති විකාශයන් සමගින් දැන් ඔබට එක්වීමේ හැකියාව පවතිනවා. ඔබ සැමට සුබරාත්‍රියක්. තෙරුවන් සරණයි.